සුබ දවසක් ඉතින් ඔන්න අදත් ඔයාලා හැමෝම වෙනදා වගේම ජානකීස් කිචන් මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ ස්මැක් කියුකම්බ එහෙමත් නැත්නම් ස්මැක් පිපිඤ්ඤා හදන විදිය. ස්මැක් කියුකම්බ කියන්නේ පොඩි කියුකම්බ එහෙමත් නැත්නම් පොඩි පිපිඤ්ඤා තලලා හදන සලාදයක්. ඉතින් මේක හරිම රසයි, ඒ වගේම තමයි හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්. අපි එහෙනම් බලමු මේ ස්මැක් කියුකම්බ එහෙමත් නැත්නම් ස්මැක් පිපිඤ්ඤා හදන්නේ කොහොමද කියලා. ඉතින් ස්මැක් කියුකම්බ හදන්න හොඳට හෝදලා මේ වගේ පොඩි කියුකම්බ ගෙඩි තුනක් අරගත්ත ලුණු අවශ්‍ය වෙනවා. මුලින්ම කියුකම්බ ගෙඩියේ උඩත් යටත් මෙන්න මේ වගේ කපලා අයින් කරනවා. හොදලා උඩත් යටත් කපපු කියුකම්බ ගෙඩියක් අරගෙන ස්පැච්ලා එකක් තියලා අතින් මෙන්න මේ වගේ ගහලා කියුකම්බ ගෙඩිය ස්මෑෂ් කරනවා. මහත පිහියකින් වුණත් මේ විදිහට මේ කියුකම්බ ගෙඩිය ස්මෑෂ් කරගන්න පුළුවන්. ඊළඟට මේ වගේ ස්මෑෂ් කරපු කියුකම්බ මෙන්න මේ වගේ ඇංගල් එකට කෑලිවලට කපනවා. මේ වගේ කපපු කියුකම්බ ටික තසිමකට දානවා. මේ කියුකම්බ ටිකට ලුණු තේ හැන්දක් දානවා. මේක වහලා විනාඩි 10ක් තියෙනවා. මේ තියෙන්නේ විනාඩි 10කට පස්සේ කියුකම්බ වල වතුර එකතු වෙලා තියෙනවා. අපි අර ලුණු දැම්මේ අන්න ඒ නිසා තමයි මෙහෙම වතුර එකතු වෙන්නේ. ඊළඟට මේ වතුර ටික පෙරලා අයින් කරනවා. වතුර පෙරපු කියුකම්බ එකට විනාකිරි මේස හැන්දක් දානවා. සීනි තේ හැන්දක් දානවා. සෝය් සෝස් මේස හැන්දක් දානවා. තල තෙල් තේ හැන්දක් දානවා. කෑලි මිරිස් තේ හැඳි භාගයක් දානවා. ඔයාලගේ සැර ප්‍රමාණය අනුව මිරිස් ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ස්මැක් කියුකම්බ එකට මේ ටික කලවම් කරන්න විතරයි තියෙන්නේ. සීනි, විනාකිරි, තල තෙල්, සෝය් සෝස්, මිරිස් මේ හැම දෙයක්ම කියුකම්බ එක්කලා එකතුනහම පුදුම රසක් තියෙන්නේ. ඉතින් ඔයාලත් එකපාරක් හරි මේ වගේ ස්මැක් කියුකම්බ එහෙකුත් ට්‍රයි කරලා බලන්න. මේ ස්මැක් කියුකම්බ වීඩියෝ එකත් එක්කලා දිගටම රැඳී හිටිය ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. මම හිතනවා ඔයාලා මේ ස්මැක් කියුකම්බ වලට ගොඩක් කැමති ඇති කියලා. ඉතින් එහෙමනම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෙක්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකට ලයික් එකක් දීලා ඔයාලගේ වටිනා කමෙන්ට් එකකුත් සඳහන් කරලා ජානකීස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ළඟින්ම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරත් ඔයාලට මගේ මේ වගේ අලුත්ම වීඩියෝ බලා ගන්නත් පුළුවන්. අපි ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.